ඔයා මේ වෙලාවේ මොනව කරන ගමන් දින්නේ? ව්‍යායාම කරන ගමන්. මං නම් හිතන්නේ නැහැ. මොකද ව්‍යායාම කරනවා නම් ඔයාට මේ වෙලාවේ මේ වීඩියෝ ක්ලිප් එක මේ විදිහට බලන්න ලැබෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඔයා ඉන්ටර්නෙට් එකේ ඇත්තේ Facebook එකේ හරි YouTube එකේ හරි වීඩියෝ ක්ලිප්ස් බලන ගමන් මේ වීඩියෝ ක්ලිප් එකත් ඔයා දකින්න ඇති. බලලා ඇති මේක ඇත්තටම මොනවද කතා කරන්න කියලා. මම අර කලින් ඇහුවනේ ව්‍යායාම කරනවාද කියලා. ඉතින් මේ ව්‍යායාම සම්බන්ධයෙන් තමයි මම මේ වීඩියෝ ක්ලිප් එකේදී කතා කරන්න උත්සාහ කරන්නේ. ව්‍යායාම මාලාවකට කොහොමද වට හරි ව්‍යායාම මාලාවක් තෝරගන්නේ සහ ව්‍යායාම කරන්න අවශ්‍ය ඒත් ව්‍යායාම කරන්න සම්බන්ධ වෙන්නේ නැති අය ඇති යන්නේ ඒගොල්ලන්ට පොඩි මොටිවේෂන් ස්පීච් එකක් තමයි මේකෙන් මම අරගෙන එන්නේ. ඒ නිසා මේක ගොඩක් වැදගත් වීඩියෝ ක්ලිප් එකක් මේක බලන්න. ආ Facebook ගියාම YouTube ගියාම ගොඩක් වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. අපි මොන හරි දෙයක් බලනවා නම් ඇත්තටම අපේ දැනුම වැඩි කර ගන්න දෙයක් නම් අපේ සාමාන්‍ය දැනීම වැඩි කර ගන්න දෙයක් නම් අපේ දෛනික ජීවිතේට අවශ්‍ය දෙයක් නම් ඇත්තටම බලන වීඩියෝ ක්ලිප් එක සාර්ථකයි. එහෙම නැත්නම් අපේ මූණට හිනාවක් ගේන්න පුළුවන් නම් අපේ මූඩ් ෆික්ස් කරන්න පුළුවන් නම් අපිට මානසික සතුටක් ගෙනෙන්න පුළුවන් නම් එවැනි වීඩියෝ ක්ලිප් එකක් ඇත්තටම අපේ ජීවිතේට වැදගත්. ඔයාලට තව කෙනෙකුටත් ෂෙයා කරන්න පුළුවන් පොඩ්ඩක් බලන්න මෙන්න මේක ඔයාලට වැදගත් දෙයක් තියෙනවා. පොඩ්ඩක් මේ වීඩියෝ ක්ලිප් එක බලන්න මේක hina වෙන්න පුළුවන් කියලා එහෙම ෂෙයා කරන්න පුළුවන් වීඩියෝස් තියෙනවා. හැබැයි ඔය අතරේ තියෙනවා ඇත්තටම කිසිම වැදගත්කමක් නැති ඔයාලට වැදගත්කමක් නැති තව කෙනෙකුටත් වැදගත්කමක් නැති වීඩියෝ ක්ලිප්ස්. ඉතින් ඒක බැලුවට කමක් නැහැ. ඉතින් එක එක්කෙනාගේ පෞද්ගලික කැමැති අකමැතිකම් ඒවත් බලන්න. ඒව බලන ගමන් මේ වීඩියෝ ක්ලිප් එකත් බලන්න. මොකද මේ වීඩියෝ ක්ලිප් එකේ තියෙනවා ඔයාගේ ජීවිතේට ගන්න ඔයාගේ ළඟ ඉන්න කෙනෙකුගේ ජීවිතේටත් අරගන්න පුළුවන් වැදගත් පණිවිඩ. හරි අපි බලමු ව්‍යායාම කරනවා කියලා කියන්නේ මොකක්ද කියලා. ඒකේ නිර්වචන නම් ගොඩක් තියෙන පුළුවන්. ඒත් අපි හැමෝටම තේරෙන්න පුළුවන් සරල අදහසක් අරගමුකෝ. ව්‍යායාම කරනවා කියලා කියන්නේ අපේ ශාරීරියේ ශාරීරික යෝග්‍යතාවයේ ඉහළ නංවා ගන්න කරන අපට නුපුරුදු අපෝ වෙහෙසට පත් කරන ක්‍රියාවලියක් යම් කිසි සැලැස්මකට අනුව කරන අපි කරන ක්‍රියාකාරකම හරහා අපේ ශරීරයේ ශාරීරික යෝග්‍යතාවය වැඩි වෙන්න ඕනේ. ඒක සාමාන්‍ය පුද්ගලයේ සැලකිලිමත් වෙන්න ඕන යෝග්‍යතා කරුණු වෙනම තියෙනවා. ක්‍රීඩකයේ සැලකිලිමත් වෙන්න ඕන යෝග්‍යතා කරුණු වෙනම තියෙනවා. ඒ අරමුණ මොකක් වුණත් ඒ අය දැන් ඉන්න ශාරීරික යෝග්‍යතා මට්ටමින් ඉහළට නැංවෙන ක්‍රියාවක් වෙන්න ඕනේ අපි ව්‍යායාම කරනවා කියලා කරන්නේ. සහ අපට ඒක නුපුරුදු ක්‍රියාවලියක් වෙන්නත් ඕනේ. ඒ නිසාම අපව වෙහෙසටපත් කරන ක්‍රියාවලියක් වෙන්න ඕනේ. යම්කිසි සැලැස්මකට අනුව කරනවා නම් ගොඩක් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දැන් හිතන්නකො සමහර අය ව්‍යායාම කරනවා කියලා හිතුවම ඒ අය ෆස්ට් ස්ටෙප් එකෙන්ම මානසිකව කඩාගෙන වැටෙනවා. අයියෝ ඒක හරිම මහන්සි දාඩිය දානවා එපා වෙනවා හරි අමාරුයි කොහොමද කරන්නේ කියලා ඕගොල්ලන් අර ඒකට පෙළඹ වෙන්න තියෙන අවස්ථාවක් නැති කර ගන්නවා. ඒද මගේ කරුණ හිතන්න කියලා. ඉතින් ඇත්තටම ව්‍යායාමයක් කියන දැන් මම අර කිව්ව නිර්වචනෙම තියෙනවනේ ඒක හරි අමාරු දෙයක්. වාට පුරුදු නැති දෙයක්. ඉතින් ඒකට තමයි ව්‍යායාමයක් කියලා කියන්නේ. ඒක අමාරුයි මහන්සි වෙනවා දාඩිය දානවා සමහරවිට එපා වෙන්නත් පුළුවන්. ඒක ඉතින් මේ ව්‍යායාමයේ තියෙන ස්වභාවය. ඉතින් ඒකව මුලින්ම අවබෝධ කර ගන්න ඕනේ. දැන් ඔයා මොකක් හරි දෙයක් කරලා ඔයා මහන්සි වෙන්නේත් නැත්තම් වාට ඒක නුපුරුදු දෙයක්වත් නෙමෙයි නะ ඔයා හිත හදාගත්තොත් හරියනවද මම එක්සර්සයිස් කරා කියලා. ඒක තේරුමක් නැහැ. එක්සර්සයිස් කරා නම් ඔයාගේ ඇඟට දැනෙන්න ඕනේ දාඩිය දාන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ ටිකක් අමාරු වෙන්න ඕනේ ටිකක් වෙලා කරගෙන යනකොට වාට ඒක ඉතින් හඩ කරගෙන යන්න බැරි වෙන්න ඕනේ. ඒකට තමයි එක්සර්සයිස් එකක් කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා ඉන්නවා වාගේ යාළුවෙක් ඉන්නවා. ඔයා ගෙදර ඉඳන් වාගේ රැකියාවට යන්න මීටර 500ක් විතර ඇවිදගෙන එන්න ඕනේ පාරට. ඔයා හැමදාම උදේට මීටර 500ක් ඇවිදගෙන බස් එක ගන්න එනවා බස් එක යනවා කියලා හිතන්නකෝ. වාගේ යාළුවා මීටර 500ක් විතර ජොගින් ට්‍රැක් එකේ ගිහින් ඇවිදිනවා. මේ මම උදාහරණයකට කියන්නේ. එතකොට ඔයා රැකියාවට යන්න මීටර 500ක් ඇවිත් සමහර 500ක් ඇවිදිනවා සමහරවිට ඔයා කුඩා කාලේ ඉඳන් පාසල් යන කාලේ ඉඳන් හිටියේ ඒ තැන නම් ඔයාට තව ඒක බොහොම සාමාන්‍ය දෙයක්. මොකද පොඩි කාලේ ඉඳන් ඔයා මීටර 500ක් ඇවිදගෙන බස් එක ගන්න යන නිසා. ඉතින් ඔයාගේ යාළුවක පරිසරය වෙනස්. එයා මීටර 100ක්වත් එක දිගට ඇවිදින කෙනෙක් නෙමෙයි. යාන වාහන තියෙනවා කියලා හිතන්නකො. එයාගේ day to day life එකේදී ක්‍රියාකාරකම් බොහොම අඩු කරන්නේ. ඉතින් ඒ නිසා එයා ව්‍යායාම කරන්න ඕන කියලා උදේට ඔන්න ඇවිදින්න යනවා. අනිත් සියලුම කාරණා සමානයි කියලා හිතන්නකො. ඔන්න ඔයාගේම වයසේ යාළුවෙක්.
එතකොට ඇත්තටම දෙන්නම ඔන්න මීටර 500ක් උදේට ඇවිදිනවා. ඔයා ඇවිදින මීටර 500 ඔයාට නපුරුදු දෙයක් නෙමෙයි. ඔයා පොඩි කාලේ ඉඳන් ওই මීටර 500 ඇවිදලා තියෙනවා. හැබැයි යාළුවා ඇවිදින මීටර 500 එයාට නපුරුදු දෙයක්. එයා ඒක නිසාම තමයි ජොගින් ට්‍රැක් එකට එන්නේ. ඒක නපුරුදු ක්‍රියාවලියක්නේ. එතකොට ඔයා ওই මීටර 500 ඇවිද්ද කියලා ඔයාට මාංශයක් දැනෙන්නෙත් නෑ. හැබැයි අර මීටර 500 එයාට නපුරුදු නිසා එයා වෙහෙසට පත් කරන ක්‍රියාවලියක් තමයි එයා කරන්නේ ජොගින් ට්‍රැක් එකේ මීටර 500ක් ඇවිදලා. ඔයාගේ යාළුවා. ඒ වගේම දැන් ඔයාගේ යාළුවා ටාගට් කරනවා දැන් ටික කාලයක් ගිහිල්ලා මම මීටර 500ම වෙදලා හරියන්නේ නෑ. මම මේක මීටර 750ක් කිලෝමීටර දුරට වැඩි කර ගන්න ඕනේ කියලා. එයාගේ එයා ටාගට් එකක් තියාගෙන එක කරන්නේ. දැන් ඔයාට ඇත්තටම මෙතන ටාගට් එකකුත් නැහැනේ. ඔයාගේ ගෙදරින් නම් බස් හොල්ඩ් එකට දෙන මීටර 500 නම් ඔයා පොඩි කාලේ නම් ඇවිදලා තියෙන්නේ මේ ඔය දුර බස් එක ගන්න මීටර 500යි. ඔයාට සැලසුම් කරලා කරලා ඇවිදින දෙයක් නෙමෙයිනේ. දුර වැඩි කරගන්න අවශ්‍යතාවයකුත් නැහැනේ ඔයාට ඕකේ. අන්න එතකොට බලන්න ව්‍යායාම් කරනවා කියලා කියන්නේ ඇත්තටම ඔයා නෙමෙයි. ඔයාගේ යාළුවා. හැබැයි දෙන්නම මීටර 500ක් ඇවිදිනවා. ඔයා මීටර 500ක් ඇවිද්දට ඔයාට ඒක නපුරුදු දෙයක් නෙමෙයි. පොඩි කාලේ නම් කරපු බොහොම සාමාන්‍ය දෙයක්. යාළුවා මේ ඇවිදින මීටර 500 එයාගේ දෛනික ජීවිතයට අදාළ නැති එයාට අලුත් ක්‍රියාවලියක් ඒක. සහ ඔයාට මීටර 500 ඇවිද්දා කියලා මහන්සියක් දැනෙන්නෙත් නැහැ. යාළුවට අර මීටර 500 අලුත් නිසා එයාට මහන්සියක් දැනෙනවා. එයාගේ එයා ටාගට් කරගෙන යන්නේ ඊළඟට මේක දුර වැඩි කරගන්නත් ඕනේ කියලා. ඉතින් බලන්න ඒතර ඇත්තටම ව්‍යායාමයක් කියලා කියන්නේ ඔයාගේ යාළුවා කරන දෙයට නිසා ඔයා කරන දෙයට නෙමෙයි. දැන් කෙනෙක් ඉදන්න පුළුවන් කරන වැඩත් එක්ක අපිට ඇඟට ව්‍යායාමයක් ලැබෙනවා. අපි දැන් මෙච්චර කාලයක් තිස්සේ නම් මෙහෙම වැඩ කරනවා, මෙච්චර දුර ඇවිදිනවා, අපි මේ වැඩ ටික මේ ගෙදර දොර කරනවා කියන එක. හරි. එතකොට ඔයාට යම්කිසි ශාරීරික යෝග්‍යතාවයක් ඔයාගේ ඇඟේ තියෙනවා. ඉතින් ඔයාට ඉතින් එහාට යන්නේ නැහැ කොච්චර වුණත් අර පුරුදු වැඩ ටික මේ විදිහටම කරගෙන ගියහම. අපි බලන්න ඕනේ අපේ ශාරීරික යෝග්‍යතාවය වැඩි කරගන්නනේ. අපි ඉන්න තැනකින් තව ස්ටෙප් එකක් ඉස්සරහට යන්න තමයි අපේ අවශ්‍යතාවය. ඉතින් අන්න ඒ වගේ අවශ්‍යතාවයකදී ඔයා සාමාන්‍යයෙන් ගෙදර දොර වැඩ ටික කරගෙන ඉන්න එක හරි day to day life එකේදී ඔයා ඇවිදින දුර ප්‍රමාණය හරි එහෙම තියෙනවා නම් ඒක හොඳයි. හැබැයි ඔයාට එතනින් එහාට වැඩි කරගන්න එක අනාගතයේදී ඔයා යම්ට යම් කිසි විදිහකට මූණ පාන්න වෙන යම් කිසි ලෙඩ රෝග වලින් වුණත් බේරිලා ඉන්න පුළුවන් විදිහක් තමයි එක්සර්සයිස් කරනවා කියලා කියන්නේ. එතනින් ඔයාගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ රංගව ගන්න එක වඩා හොඳයි. ඒ නිසා ඔයාට දැනට තියෙන ශාරීරික යෝග්‍යතාවේ ඉහළ රංගවා ගන්න අනිවාර්යයෙන්ම ව්‍යායාම් කරන එක ගොඩක් වැදගත්. ඒ ව්‍යායාම් කරද්දී ඔයා කල්පනාකාරී වෙන්න ඔයාට නොපුරුදු ඔයාව මහන්සි කරන දෙයක් කරන්න. මේත් එක්කම ඔයා සැලකිලිමත් වෙන්න ඕන තවත් කාරණයක් තමයි ඔයා ව්‍යායාම් කරන පටන් ගන්න හදනකොට ඔයාට ගොඩක් ඍණාත්මක සිතුවිලි එන්න පුළුවන්. අන්න ඒකෙන් ඔයා ප්‍රවේසම් වෙන්න ඕනේ. මොකද ව්‍යායාම් කරන්න ගත්තම ඔයාට මම අර කලින් කිව්වා වගේ ටිකක් ඒක වෙහෙස කරයි, අමාරුයි, ඔයාට නුපුරුදු වැඩක්. ඉතින් ඒත් එක්ක ඔයාට එක එක එන ඍණාත්මක සිතුවිලි ඔයා කොහොමත් මේ ව්‍යායාම් වලින් ඈත් කරන්න හේතුවක් වෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් අය කියන දෙයක් තමයි මේ ව්‍යායාම් කරන්න වෙලාවක් නැහැ කියන එක. මම අර කලින් පටන් ගන්නකොටමත් ඒකයි මම උත්සාහ කරේ කියන්නේ. ව්‍යායාම් කරන්න වෙලාවක් නැහැ කියලා කියද්දි ඔයා බලන්න ඔයා කොච්චර අනවශ්‍ය දෙයක් වෙනුවෙන් වෙලාව වෙන් කරනවද කියලා. මම අර වීඩියෝ ක්ලිප්ස් බලන එක ගැනත් මුලින් කතා කරේ ඒකයි. ඔයාට අවශ්‍යතාවයක් නැති, ඔයාට වැදගත්මකට නැති දෙයක් වෙනුවෙන් ඔයා වෙන් කරන කාලේ පොඩ්ඩක් ව්‍යායාම් කරන්න යොදා ගන්න. ඒක ගොඩක් වැදගත්. සමහර වෙලාවට ඔයා ව්‍යායාම් කරන්න වෙලා නැහැ කියලා ජොගින් ට්‍රැක් එකකට ගිහින් පොඩ්ඩක් ඇවිදින්න වෙලාවක් නැහැ කියලා ඔයා ජොගින් ට්‍රැක් එක පහු කරගෙන යන්නේ කොහෙටද කියලා කල්පනා කරන්න. සමහර ලාට එහෙම ගිහිල්ලා ඔයා පීසා කන්න යනවා ඇති, ගොඩක් විනෝදකාමී දේවල් වලට යනවා ඇති, ගේ ළඟ වෙන්නත් පුළුවන් ජොගින් ට්‍රැක් එක තියෙන්නේ, ගේ ළඟ වෙන්නත් පුළුවන් ජිම් එක තියෙන්නේ. ඉතින් මේ ව්‍යායාම් වලට යොමු වෙන්න ඔයාව මානසිකව පිටිපස්සට ඇදලා ඇදබැද තබා ගන්න හේතු ගොඩක් තියෙනවා. ඉතින් අන්න ඒ දේවල් වලින් ප්‍රවේසම් වෙන්න බලන්න. තරයේම හිතර ගන්න වා මුලින්ම ව්‍යායාම කිරීමේ වැදගත්කම ගැන ඉස්සෙල්ලාම ඔළුවට ගන්න. ඔයාට ව්‍යායාම කරන්න ඕනේ කියන මානසිකත්වයට මුලින් එන්න. ඊට පස්සේ ව්‍යායාම කරන්න වා ආරම්භ කරන්න. ඔයාට ඇත්තටම ව්‍යායාම කරන එකට වඩා අමාරු ජොගින් ට්‍රැක් එකට යන එක. සමහරවිට ඔයාට උමනාවකුත් ඇති මම ව්‍යායාම කරන්න ඕනේ කියලා. ඔයා බලන්න ඔයාට ජොගින් ට්‍රැක් එකට කියලා ඔයා දවස් දෙකක්
ජොගින් කරන්න අඩු ගන්න මාසයක්වත් හදාගන්න පුළුවන්ද කියලා. ඒක හරීම අමාරු. දවස් දෙකක් කියන්නේ පැය 48ම නෙමෙයිනේ, දවසකට පැය දෙකක් තියන්න ඔයා. ගෙදරින් පිට වෙන වෙලාවයි ගෙදරට එන වෙලාවයි ඒ දෙකේම පැය දෙකක් දාගන්න උතර සතිර දවස් දෙකක්. පැය සතිරම පැය හතරයි. ඔය පැය හතර ඔබට වෙන් කරගන්න බැරුව ඔයා කොච්චර අමාරුවෙන් දඟලනවා ඇද්ද? මොනවා හරි වැඩක් වැටෙනවා ඇතිනේ. මොනවා හරි වැඩක් වැටෙනවා. දවසක් දෙකක් ජොගින් රැකියට ගියත් ඊට පස්සේ ඔබ යම් කිසි ප්‍රතිඵලයක් ලබා ගන්නකන්වත් ඔයාට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔබ අනිවාර්යයෙන්ම කඩා කප්පල් වෙනවා. ඒක කෙරෙන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම අවාසනාවක්. ඒකට මූණ දෙන්න උත්සාහ කරන්න එපා. කොහොම හරි හිතට අරගෙන යන්න. ජොගින් ට්‍රැකියට ගිහිල්ලා ඇවිදින එකවත් දුවන එකවත් නෙමෙයි අමාරු. වා එතනට යන එකයි අමාරු. ජොගින් ට්‍රැක් එකේ හොඳ ඇඳුමක් දාගෙන ෂූස් දෙකක් දාගෙන ජොගින් ට්‍රැක් එකේ ගිහිල්ලා හිට ගන්න තැනට යනකම් ඔයා ලොකු යුද්ධයක් කරන්න ඕනේ. ඊට පස්සේ ඇවිදින එක ඔයාට කරන්න පුළුවන්. දුවන එකත් ඊට පස්සේ කරන්න පුළුවන්. ව්‍යායාම කරන එක ඒක ප්‍රශ්නයක් නැහැ. අපි තුමා ඇරොබික්ස් ක්ලාස් එකට යන්න හදනවා කියලා ඒ ක්ලාස් එක තියෙන දවස වෙලාව ආගෙන එතන ගිහිල්ලා ඒ ෆ්ලෝ එකේ හිට ගන්න තැනට යනකම් හරිම අමාරුයි. ඇරොබික්ස් උත් අමාරු තමයි. ව්‍යායාම කරද්දී ඔය ඇවිදින්න ගියත් ඔයාට යම් කිසි අමාරුවක් දැනේ. එහෙත් ඊට වඩා ඔයාට ලොකු අපහසුතාවයක් තියෙන්නේ අන්න ඒ තැනට එනකම් එන්න. මොකද ගොඩක් දේවල් කැප කරගෙන එතනට එන්න වෙන නිසා දැනට ව්‍යායාම කරන අය නම් ඒකට හැඩගැහිලා ඇති. ස්ටාර්ට් එකක් ගන්නයි අමාරු. ස්ටාර්ට් එකේදී ඔයාට ඒක ටිකක් කරගන්න අමාරු තත්ත්වයක් ඇති. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොකද ව්‍යායාම ඔයා කරන්න ඕනේ දැනට හැදිච්ච ලෙඩ රෝගයක් හරි දැනට තියෙන වාගේ මොකක් හරි ප්‍රශ්නයක් විසඳ ගන්න නෙමෙයි, ප්‍රශ්නයක් ඇති නොවෙන්න, ලෙඩක් ඇති නොවෙන්න. ඒකටයි ඔයා ව්‍යායාම කරන්න ඕනේ. දැන් සමහර ලෙඩ රෝග වලින් අත් මිදෙන්න යම් සමහර ලෙඩ රෝග පාලනය කරන්න ව්‍යායාම කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. නමුත් ඊට වඩා වැදගත් නේද ඔයා ඒ තත්ත්වයට පත් වෙන කලින් ව්‍යායාම කරන එක. අන්න ඒක ගැන පොඩ්ඩක් හිතන්න. මොකද ලෙඩක් වෙලා ඒක සුව කරගන්න ව්‍යායාම කරන්න යනවට වඩා ඒ ලෙඩෙන් ඈත් වෙන්න, ලෙඩේ හැදෙන්න කලින් ඒකෙන් ආරක්ෂා වෙන්න ඔයා ව්‍යායාම කරන එක ඉතාමත්ම වැදගත්. ව්‍යායාම මාලාවක් තෝරගනිද්දී ඔයා මොන වගේ ව්‍යායාම මාලාවක් තෝරගන්න ඕනේ කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මම කලින් කතා කරන ශාරීරික යෝග්‍යතා කරුණු ගැන සාමාන්‍ය පුද්ගලයෙක් සැලකිලිමත් වෙන්න ඕන ශාරීරික යෝග්‍යතා කරුණු වෙනම තියෙනවා. ක්‍රීඩකයෙක් සැලකිලිමත් වෙන්න ඕන යෝග්‍යතා කරුණු වෙනම තියෙනවා. මම මේකෙදි උත්සාහ කරන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගැන ඉදිරිපත් කරන්න. ක්‍රීඩකයෙක් විදිහටත් ඒ අයගේ ක්‍රීඩාවට අනුරූපව යම් යම් කරුණු කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ක්‍රීඩකයෙක් වේගය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. බලය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ක්ෂණිකව දිශා වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. යම් කිසි ක්‍රියාවකට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. එයාගේ ස්නායු හා මාංශ පේශී අතර සමායෝජනය වැඩි වෙන්න ඕනේ. යම් යම් ක්‍රීඩාවේ ස්වરૂපයන් අනුව සැලකිලි වඩා වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ යෝග්‍යතා කරුණු වෙන වෙනම තියෙනවා. ඉතින් ඒ ක්‍රීඩාවට අනුව වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ යෝග්‍යතා කරුණු පිළිබඳ වැඩි වර්ධනයක් කරගෙන එයාගේ යෝග්‍යතාවය වැඩි කරගන්න කරන විවිධ ව්‍යායාම ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් ඒ අයටත් වගේම අපිටත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් ජීවත් වෙන ඕනම කෙනෙකුට සාමාන්‍ය පුද්ගලයෙකුට සැලකිලිමත් වෙන්න ඕන කරුණු හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න සැලකිලිමත් වෙන්න ඕන කරුණු තියෙනවා. මම ඒව ගැන තමයි පොඩ්ඩක් මේකේ කතා කරන්නේ. අපි බලමු එකින් එක මොනවද කියලා. කාඩියෝ එන්ඩියුරන්ස්, මස්කියුලර් එන්ඩියුරන්ස්, මස්කියුලර් ස්ට්‍රෙන්ත්, මස්කියුලර් ෆ්ලෙක්සිබිලිටි, බොඩි මාස් ඉන්ඩෙක්ස්. මෙන්න මේ කරුණු ගැන සාමාන්‍යයෙන් ඕනම පුද්ගලයෙක් සැලකිලිමත් වෙන කරුණු. කාඩියෝ එන්ඩියුරන්ස්, හෘදයේ දරා ගැනීම හැකියාව. අපි යම්කිසි ක්‍රියාවක් දෛනික ජීවිතයේ කරනකොට අපේ හෘදයේ යම්කිසි දරා ගැනීම හැකියාවක් තිබුණොත් තමයි අපිට ඒ ක්‍රියාව අවම මහන්සියකින් ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. දැන් හිතන්නකෝ අපි දෛනික කටයුතු නිකන් සාමාන්‍ය පරිදි කරගෙන ඉන්නකොට අපිට හදිස්සියේ සමහර දවස්වල තියෙන පුළුවන් මහන්සියලා වැඩ කරන්න වෙන. සමහර වෙලාවල් තියෙන පුළුවන් වෙනදට වඩා වැඩිපුර මහන්සියලා වැඩිපුර කාලයක් ඒ වෙනුවෙන් ගත කරන්න වෙන අවස්ථාවක්. අන්න එතකොට අපි ව්‍යායාම තුළින් අපේ හෘදයේ දරා ගැනීමේ හැකියාව වර්ධනය කරගෙන තිබුණේ නැත්නම් අපිට ඒ ක්‍රියාකාරකම් නිසියාකාරව ඉස්සරහට කරගෙන යන්න බැරි වෙනවා. අපි වෙහෙසටපත් වෙනවා. ඉතින් අපි ව්‍යායාමයකින් බලන්න ඕනේ අපේ හෘදයේ තියෙන දරා ගැනීමේ හැකියාව වැඩි කරගන්න. එතකොට අපිට හදිස්සියෙන් හරි මහන්සියලා වැඩ කරන්න වෙච්ච වෙලාවක
කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට හොඳ හાર્ට් එන්ඩියුරන්ස් එකක් තියෙනවා. අපිට මේ වැඩේ ඉස්සරහට බාධාවක් නැතුව කරගෙන යන්න පුළුවන්. ඒ වගේම වැදගත් දෙයක් තමයි මස්කියුලර් එන්ඩියුරන්ස් කියලා කියන්නේ. මාංශ පේශීවල දරා ගැනීම හැකියාව. අපිට සමහර වෙලාවට වැඩ කර කර ඉන්නකොට අපිට හදිස්සියේ මොකක් හරි බරක් උස්සගෙන ටිකක් දුර ඇවිදගෙන යන්න වෙන වෙලාවක් තියෙන්න පුළුවන්. එතකොට වැඩි බරක් උස්සගෙන උස්සන්න වෙන වෙලාවල් වෙන්න තියෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවෙදි මස්කියුලර් එන්ඩියුරන්ස් මස්කියුලර් ස්ට්‍රෙන්ත් කියන එකත් බොහොම වැදගත්. මස්කියුලර් ස්ට්‍රෙන්ත් කියලා කියන්නේ මාංශ පේශීවල ශක්තිය. එතකොට අපිට හොඳට මසල්ස් බිල්ඩ් කරගෙන ඉන්නවා නම් අපිට අපේ මාංශ පේශීවල හොඳ ශක්තියක් තියෙනවා නම් අපිට ටිකක් වැඩි බරක් උස්සන්න පුළුවන්. මස්කියුලර් එන්ඩියුරන්ස් එකක් හොඳට තියෙනවා නම් කියන්නේ අපිට හොඳ මාංශ පේශීවල දරා ගැනීම හැකියාවක් තියෙනවා නම් අපිට යම් කිසි කාර්යයක් මේ විඩාවකින් තොරව එහෙම නැත්නම් අවම වෙහෙසකින් වැඩි වෙලාවක් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ හાર્ට් එන්ඩියුරන්ස් එකක් තියෙන එක මස්කියුලර් එන්ඩියුරන්ස් එකක් තියෙන එක ගොඩක් වැදගත්. අපිට යම්කිසි කාර්යයක් අඛණ්ඩව ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙන. ඉතින් දෛනික ජීවිතයේදී හදිස්සියේදී ඒ වගේ දේවල් ඕනතරම් කෙනෙකුට කරන්න සිද්ධ වෙනවා. ව්‍යායාම වලින් අපේ ශරීරයේ නිසියාකාරව සකසාගෙන ඉන්න එක ලොකු ප්‍රයෝජනයක් අර වගේ අවස්ථාවකට මුහුණ දෙන්න. හදිස්සියේදී බරක් උස්සන්න ඕන වුණත් මස්කියුලර් ස්ට්‍රෙන්ත් එක අපිට හොඳට තියෙනවා නම් ඒක ලොකු සපෝට් එකක්. ඒ වගේම තමයි මස්කියුලර් ෆ්ලෙක්සිබිලිටි. ශරීරයේ නම්‍යශීලීතාවය මාංශ පේශීවල තියෙන නම්‍යශීලීතාවය ඔයගොල්ලන් හොඳටම දන්නවා. සමාලාවට වෙන නම්‍යශීලීතාවය නැති නිසා ඔයගොල්ලන්ගේ මසල් ඉන්ජර්ඩ් එකක් වුණත් මසල් ඩැමේජ් එකක් වුණත් වෙච්ච අවස්ථා ඇති. එකපාරට හදිස්සියේ හැරෙන්න ගියොත් වාහන දෙයක් ටිකක් ඇදිලා ගන්න ගියොත් එහෙම ඉන්ජර්ඩ් වෙච්ච අවස්ථා ඕනතරම් ඇති. ඒ කියන්නේ මාංශ පේශීවල ෆ්ලෙක්සිබිලිටි ගැන මස්කියුලර් ෆ්ලෙක්සිබිලිටි ගැන නම්‍යශීලීතාවය ගැන ඔයගොල්ලන් එච්චර හිතලා නැහැ. ඉතින් ඒව ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න එහෙම මස්කියුලර් ෆ්ලෙක්සිබිලිටි එක ගැන අවධානයක් දෙන එක වඩා හොඳයි. මාංශ පේශී නම්‍යශීලීතාවය අපිට වැඩි කරගන්න පුළුවන් ව්‍යායාම කිරීම හරහා. ඊට අමතරව බොඩි මාස් ඉන්ඩෙක්ස් නිවැරදි ශරීරයේ පරිමාව උස්තර සරලන බරක් තියාගෙන ඉන්න එක ඒකත් ගොඩක් වැදගත්. දැන් මම අර කලින් කිව්ව ශාරීරික යෝග්‍යතා කර්ම වලට වඩා වැඩි දෙනෙකුට තියෙන ගැටලුව තමයි මෙන්න මේක. අධික මේරේ නිසා ඔයගලන්ට නිවැරදි ශරීරයේ බරක් උස්තර සරලන බරක් පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි ගොඩක් අයට තියෙන ගැටලුව. ඒ නිසා ඔයගල ශරීරයේ හැඩය වෙනස් වෙලා තියෙනවා. බැලු බැල්මට කැතයි. ඒ නිසා පසු කාලීනව ලෙඩ රෝගත් හැදෙනවා. කම්මැලි වෙන්නත් ලොකු හේතුවක් අපිට අපේ ශරීරය ගොඩක් මහත වැඩිනවා. ඉතින් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන දෙයක් තමයි මම මේ දැන් කියුවේ උස්තර සල්ලන බරක් නැතිකම. ඉතින් ඒකත් අපේ ශාරීරික යෝග්‍යතාවය වැඩි කරගන්න පුළුවන් කාරණාවක්. අපේ බර උස්තර සල්ලන විදියට පවත්වාගෙන යෑම. ඉතින් මේ කරුණු කාරණා ගැන සැලකිලිමත් වුණොත් වාට රුවැදි සිරුරක් සුවැදි දිවියක් කියන තේමාව යටතේ වාගේ ජීවිතේ ලස්සනට හදා ගන්න පුළුවන්. ඔයාලා ලස්සන ශරීරයක් තියා ගන්න පුළුවන්. ලස්සන ශරීරයක් තිබුණාට මදි. ඒක සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙන්න ඕනේ. හෙල්දි ගැනත් හිතන්න ඕනේ. ශාරීරික යෝග්‍යතාවය ගැන සැලකිලිමත් වෙන්න මේ කරුණු ඔළුවට අරගෙන ඒවා වැඩි කර ගන්න පුළුවන් විදිහේ ව්‍යායාම ක්‍රම වලට සහභාගී වෙන්න ඕනේ. අපි බලමු මොනවද ඔයාලට කරන්න පුළුවන් ව්‍යායාම. මොන වගේ ව්‍යායාම සම්බන්ධයෙන්ද ඔයාලට සහභාගී වෙන්න පුළුවන් කියලා. ව්‍යායාම ක්‍රම ගොඩක් තියෙනවා. ඇවිදින්න පුළුවන්, දුවන්න පුළුවන්, පීනන්න යන්න පුළුවන්, බයිසිකලයක් අරගෙන පදින්න පුළුවන්. ඊට අමතරව ජිම් එකකට ගිහලා ඉතින් වේට් ට්‍රේනින් කරන්න පුළුවන්. ඒ ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයා බලන්න මොකද්ද කරන්න කියලා සහ ඔයාගේ දැනට තියෙන ශාරීරික යෝග්‍යතා මට්ටමත් ඒකට වැදගත්. දැන් ඔයා ජිම් එකකට පළවෙනි දවසේ ගියා කියලා කවුරු කෙනෙක් සුපර් සෙට් කරනවා දැක්කලා ඔයා දෙවෙනි දවසේ කියලා ඔයාට සුපර් සෙට් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයා බලන්න ඕනේ ඔයාගේ ඉන්න මට්ටම මොකක්ද කියලා. ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර හෙමින් තමයි මේ ශාරීරික යෝග්‍යතාව වැඩි කරගන්න ඕනේ. ඔයා එකපාර මහන්සියලා දැන් ඔයා ජොගින් ට්‍රැක් එකට කියලා දුවනවා කියලා එකපාර මහන්සියලා හැමදාම ගොඩක් මහන්සියලා මේ දේ කරන ගත්තොත් එහෙම ඔයාගේ මෙටබොලිසම් රේට් එකත් අඩු වෙනවා. ඒක හොඳ නැහැ. ඒතර ඕවර් ට්‍රේනින්. ඕවර් ට්‍රේනින් වුණාම තමයි එහෙම වෙන්නේ. ඉතින් මෙටබොලිසම් රේට් එක බලන්න පුළුවන් තරම් වැඩි කරගන්න. මොකද මෙටබොලිසම් රේට් එක අඩු වුණොත් එහෙම ඔයා නිකන් හරි මේ ව්‍යායාම් අඩු වෙන ගත්තොත් ව්‍යායාම් කරගෙන නවත්තන ගත්තොත් එහෙම හිටියටත් වඩා ශාරීරික යෝග්‍යතාවය අතින් පහතර ගිහින් තමයි
නවතින්න. ඉතින් ඒ නිසා නිවැරදි සලස්පක් කරනව කරන්න ඕනේ. ඔයා බලන්න ඔයාගේ අවශ්‍යතාවය මොකක්ද කියලා. මම පොඩ්ඩක් මෙතන හයිලයිට් කරලා කතා කරන්න. අර මං කිව්ව අර ශාරීරියේ උසර සල්ලන බරක් නැහැ කියන කාරණාව සම්බන්ධයෙන් ඒ වෙනුවෙන් ඔයාට මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියලා. මොකද වැඩි දෙනෙක් ඒ ගැන සැලකිලිමත් වෙන නිසා. මේද දහනේ තමයි එතන අවශ්‍යතාවය තියෙන්නේ ඔයාගේ ශාරීරික යෝග්‍යතාව වැඩි කරගන්න. මොකද ඔයාගේ ශාරීරියේ බර වැඩි වෙලා තියෙනවා. ඔයාගේ ව්‍යායාම අඩුකම නිසා හෝ වැරදි ආහාර රටාවක් නිසා හෝ ඒ දෙකම නිසා කොහොම හරි ඔයාගේ දැන් ශාරීරියේ බර වැඩි නම් මහත වැඩි නම් අධිකව මේද දහන මේද තැම්පත් වීමක් සිද්ධ වෙලා තියෙනවා ශාරීරියේ. ඔයා ඒ අතිරේක මේද අතිරික්තය දහනය කරන්න අවශ්‍යයි. ඔන්න ඒකට ඔයාට ඇරොබික්ස් ව්‍යායාම කරන්න වෙනවා. ඇරොබික්ස් ව්‍යායාම කියලා කියන්නේ ඒක ඔයා ඇවිදගෙන ගියත්, දිව්වත්, ස්විමින් වලට ගියත්, සයික්ලින් වුණත්, ඇරොබික්ස් ඩාන්සින් ක්ලාස් එකකට ගියත් ඒ ඔක්කොම ඇරොබික්ස් ව්‍යායාම. මේ ඔක්සිජන් අරගෙන කරන ව්‍යායාම. ඉතින් ඒ හරහා ඔයාට ගොඩාක් සාර්ථක විදිහට මේ ශරීරයේ අතිරික්ත මේද දහනය සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඔයා බලන්න ඕනේ ඔයාට මුලින්ම අපි දැන් ව්‍යායාම මාලාවක් තෝරගන්නකොට මේ ඇරොබික්ස් සම්බන්ධව, ඒ කියන්නේ ස්වායු ව්‍යායාම ක්‍රම වලින් හැදිච්ච ව්‍යායාම මාලාවල් ගොඩක් තියෙන්න පුළුවන්. ශරීරයේ ශක්තිය නිෂ්පාදනය කරන සිස්ටම් තුනක් තියෙනවා. ක්‍රියේටිව් ෆොස්ෆේට් සිස්ටම් එක, ලැක්ටික් ඇසිඩ් සිස්ටම් එක, ඇරොබික් සිස්ටම් එක. ඉතින් මේ ඇරොබික් සිස්ටම් එක හරහා ශරීර අපි කරන ව්‍යායාම තමයි අපි කරන ක්‍රියාකාරකම් හරහා තමයි අපිට ශරීරයේ මේද දහනය කරන්න පුළුවන් කම ලැබෙන්නේ. ඉතින් ඒ ඇරොබික්ස් හරහා, ඒ කියන්නේ ස්වායු ව්‍යායාම ක්‍රම හරහා ව්‍යායාම කරන්න පුළුවන් වැඩසටහන්, ඒ ව්‍යායාම මාලාවල් ගොඩක් තියෙනවා. ඔයා ඒකෙන් බලන්න ඔයාට ගැළපෙන දේ මොකක්ද කියන එක. ප්‍රධානම දේ ඔයාට ඒ ව්‍යායාම මාලාවත් එක්ක අනුගත වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අපි හිතමු දැන් මම කියවනේ දුවන් ඇවිදින්න පුළුවන්, දුවන්න පුළුවන්, බයිසිකල් පදින්න පුළුවන්, ඇරොබික්ස් ඩාන්සින් ක්ලාස් එකට එන්න පුළුවන්, සුම්බා කරන්න පුළුවන්. එහෙම හිතන්නකෝ. ඔයාට ජොගින් ට්‍රැක් එකට ගිහිල්ලා ඇවිදින්නත් හරි අමාරුයි. ඒ කියන්නේ ටිකක් දුර ඇවිදිනකොටත් ඔයා ඉක්මනට වෙහෙසටපත් වෙනවා. එතකොට ඔයා ඒ වෙලාවේදී එහෙම කෙනෙක් නම් ඔයා දුවන්න ගන්න මේ ජොගින් ට්‍රැක් එකට ගිහිල්ලා ජොග් කරන්න ඕනේ, ජොගින් යන්න ඕනේ, දුවන්න ඕනේ කියලා හිතර දුවන්න හැදුවොත් එහෙම මේක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඔයා හිතන ඔයාට ඇවිදින එකත් කරන්න ටිකක් අමාරුයි. ඔයා දුවන්න හදන එක ඔයා ව්‍යායාම් වලින් ඈත් කරවන්න හේතුවක් වෙන්නත් පුළුවන්. ඔයා ඉස්සර බලන්න ඔයාට ටිකක් දුර ඇවිදින්න පුළුවන් යෝග්‍යතාවයක් ඔයා ගාව තියෙනවද කියලා. ඔයාගේ ඇතුළේ දැනට පවතින ශාරීරික යෝග්‍යතාවයෙන් ඔයාට ඇවිදින්න එක මේ කිලෝමීටර් එකක් හරි දෙකක් හරි තුනක් හරි එහෙම ඉස්සරහට යන්න දැනට ශාරීරික යෝග්‍යතාවයක් තියෙනවද කියලා බලන්න. එහෙම තියෙනවා නම් ඔන්න ඔයා පොඩ්ඩක් දුවන්න පුළුවන්ද කියලා බලන්න. මීටර් 100ක් හරි දුවන්න. ඊට පස්සේ ටිකක් ආයෙ ඇවිදින්න. ඊට පස්සේ මීටර 100ක් කර 200ක් කර දුවන්න. ආයෙත් කැවිදින්. එහෙම හිමයි ටිකක් වැඩි කරගන්න අවශ්‍ය. එතකොට ඇරොබික් ක්ලාස් එකකට යනවා නම් ඒකත් ඉතාමත්ම සාර්ථක ව්‍යායාම ක්‍රමයක්. ඇරොබික් සහ සුම්බ කියන්නේ වගේ මේද දහනය කරන්න. ඔයා බලන්න මේ ක්ලාස් එකට ගිහිල්ලා කොච්චර දුරට වාට මේ ක්ලාස් එකේ සර්වයිව් වෙන්න පුළුවන්ද කියන එක. මේ ව්‍යායාම වලට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියන එක. අපි හිතමු වාට ටිකක් දුර ඇවිදින්නත් බෑ. මීටර 100ක්වත් අඩු ගානේ ජොගින් කරන්නවත් අමාරුයි. ඉතින් එහෙම ඒ කියන්නේ ඔයාගේ ශාරීරික යෝග්‍යතාවය හැදිලා නැහැනේ. ඒතර මේ පැය භාගයක් විනාඩි 45ක් හෝ පැයක් හරි කරන මේ ඇරොබික් ක්ලාස් එකකට ඔයා ගිහලා එකපාරට ඒ දේවල් එක සම්බන්ධ වෙන්න යන එක එච්චර යෝග්‍ය නැහැ. ඔයාගේ යම්කිසි ශාරීරික යෝග්‍යතාවයක් ගොඩ නැගිලා තියෙන්න ඕනේ. ඊට අමතරව සුම්බා. සුම්බා තියෙන ටික ඇරොබික්ස් වලට වඩා ටිකක් හාඩ්. මොකද ඩාන්සින් මූඩ් එක ටිකක් වැඩි. ඔයා බලන්න ඔයාට සුම්බා කරන්න පුළුවන්ද කියලා. සුම්බ කරන්න ගියාට පස්සේ සමාල්ලාවට අපි හිතමු ඔයාට ඇරොබික්ස් උත් කරගන්න බැරි කෙනෙක් කියලා. ඇරොබික්ස් කියන්නේ ඩාන්සින් ස්ටෙප්ස් තිබුණාට, ඒ කියන්නේ ඩාන්සින් මූඩ් එකක් තිබුණාට ඩාන්සින් මූඩ් එක සුම්බ වලට සාපේක්ෂව ටිකක් අඩුයි. ඉතින් ඔයාට ඇරොබික්ස් උත් කරගන්න බැරි කෙනෙක් නම් ඔයා එකපාර සුම්බ ක්ලාස් එකකට යන එක එක සාර්ථක නැහැ. අර ඇවිදින බැරුව ඔයා දුවන් හැදුවා වගේ තමයි. ඊට පස්සේ ඔයා නිකම්ම ව්‍යායාම් ක්‍රම වලින් ඈත් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. මොකද ඔයා හිතනවා මෙන්න මේක කරාම මේක මෙන්න මේ ප්‍රතිඵලය තියෙනවා කියලා. ඔයාට ඇත්තටම එතනට ගියාට පස්සේ ඒක සාර්ථක කරගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔයාට මේ ව්‍යායාම කිරීම සම්බන්ධව තියෙන විශ්වාසය නැති වෙනවා. ඉතින් මේක ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ. අපි හිතමු ඔයාට මේ
පොඩ්ඩක් ඇවිදින්නවත් බැරි කෙනෙක් ඔය එකපාර ඇරොබික්ස් ක්ලාස් එකකට ආවොත් එහෙම ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. මොකද වාඩි ඊට වඩා හොඳයි ටිකක් ජොගින් ට්‍රැකේ කියලා කාලයක් ඇවිදින එක. මොකද නැත්තම් ඇරොබික්ස් ක්ලාස් එකේ ඇවිල්ලා ඉන්ස්ට්‍රක්ටර් ඉස්සරහා ඩෙමොන්ස්ට්‍රේට් කරනකොට ඔයාලා පිටපස්සෙන් ඉඳන් වාගේ මූවමන්ට්ස් ටිකක් අඩු නම් කරගන්න මොකද මහන්සි නිසා වෙහෙසට පත් වෙන නිසා වාගේ ශාරීරික යෝගිතාව ගොඩක් අඩු නිසා ගොඩක් පල්ලෙහා මට්ටම ගොඩ වෙන නිසා වාට අරක දෙක මූව වෙන්න බෑ. වා නිකන් එතන කාලය ගත කරා වෙනවා. ඉතින් වාගේ ශාරීරික යෝග්‍යතාවයේ ඉහළ නැන් වෙන්නේ නැහැ. ඉතින් පළවෙනි දවසේ දෙකේ කොහොමත් අමාරුයි. වා මොන ව්‍යායාමයේ කරන්න ගියත් වාට යම් කිසි කාලයක් යනවා ඒක ඇඩ්ජස්ට් වෙන්න. හැබැයි වාට ගොඩක් වා පරදායිතාවයක් අඩු වෙන විදිහට ඒ ව්‍යායාම මාලාවත් එක්ක යම් කිසි කාලයක් නියැලෙනවා නම් වා පොඩ්ඩක් තීරණය කරන්න ඊට අඩු තීව්‍රතාවයක් තියෙන ව්‍යායාම මාලාවක් එක්ක සම්බන්ධ වෙන්න. ඒක ගොඩක් වැදගත්. ඉතින් ඒ නිසා ඔයා මේ ව්‍යායාම ගැන ශාරීරික යෝග්‍යතාවය ගැන යම් කිසි අදහසක් එන්නේ නැති ව්‍යායාම මාලාවක් තෝරගන්නකොට ඔයාට දැනට තියෙන ව්‍යායාම ශාරීරික ශාරීරික යෝග්‍යතාවය ගැන සැලකිලිමත් වෙන්න සැලකිලිමත් වෙලා ඔයාට හොඳයි කියන ව්‍යායාම මාලාවක් තෝරගන්න. අපි හිතමු දැන් ඔයා සමහරවිට දන්නේ නැහැ මේ ව්‍යායාම මාලාව මට ගැළපෙනවද නැද්ද කියලා. වඩා හොඳයි ඔයා දන්න මේ පිළිබඳ දැනුමක් තියෙන කෙනකින් උපදෙස් ගන්න එක. සහ වඩා හොඳයි ඔයා යම් කිසි ව්‍යායාම මාලාවකට සම්බන්ධ වෙලා බලන්න. සම්බන්ධ වෙලා ඔයා බලන්න ඔයාට මම අර කිව්ව දේවල් කරගන්න පුළුවන්ද කියන එක. ඒක බැහැයි කියලා වගේ තේරෙනවනම් ඊට පොඩ්ඩක් ස්ටෙප් එකක් පල්ලෙහාට බහින්න. ඔක එකපාර එකරෙන් ශාරීරික යෝග්‍යතාවය හදාගන්න අවශ්‍යත් නැහැ නේ. හැම ක්‍රමයක්ම තමුන්ට ගැළපෙන්නේත් නැහැ. ඇරොබික් හරි සුම්බ හරි කරන එක ඔයාට ගොඩක් ලොකු මේ බෙනිෆිට් එකක් මේ ෆැට් බර්නින් විතරක් නෙමෙයි. තවත් අර කිව්ව ශාරීරික යෝග්‍යතා ක්‍රම ගොඩක් ඔයාගේ හදාගන්න පුළුවන් තැනක් තමයි ඇරොබික් සහ සුම්බ ක්ලාස් එකක් කියලා කියන්නේ. ඒත් ඉතින් ඔයාට ටිකක් ඩාන්සින් මූඩ් එක නැත්තම් ඔයාට සුම්බ ක්ලාස් එකේ ටිකක් ඉන්න එක ඒක තේරුමක් නැති වෙනවා. මොකද ඉස්සරහා කෙනෙක් ඩාන්ස් කරාට ඔයාගේ ඩාන්සින් ස්කිල් එකකුත් නැත්තම් ඔයාගේ වෙන මසල් කන්ට්‍රැක්ෂන් එකේ පැය පුරාවට වෙන ඒ වාර ගණන හරි අඩුයි. එතකොට ඉතින් ඔයාට වෙන ව්‍යායාමයේ සාපේක්ෂව අඩුයිනේ. ඉතින් ඇරොබික්ස් වලට සාපේක්ෂව ඉතින් ඔයා බලන්න ඇරොබික්ස් කරන්න පුළුවන්ද කියලා එහෙනම්. ඇරොබික්ස් ක්ලාස් එකේ මේ පැයක් හරි විනාඩි 45ක් හරි කරන එක ඒකත් එක්ක ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් මොන මට්ටමෙන්ද කියන එක. සමහරවිට ඔයාට ඇරොබික්ස් ක්ලාස් එකක් මුල් මට්ටමේදී හරියනවා වෙන්න පුළුවන්. එතකොට ඒකට අනුව ඇඩ්ජස්ට් වෙන්න. ඒකත් ඔයාට අමාරුයි වගේ නම් මහන්සි වගේ නම් ඔයා බලන්න පොඩ්ඩක් ජොගින් ට්‍රැක් එකේ දුවන්න. ඇවිදින්න දුවන්න ආයි ඇවිදින්න දුවන්න ඒක පොඩ්ඩක් භාරයෙන් මාරුට කරන්න බලන්න. වාට ඒක සමාලාවට සාර්ථක වෙන්න පුළුවන් ඇරොබික් සුම්බ කරන්න යනකොට වඩා යම් කිසි කාලයකින් බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යනවා වෙන්නත් පුළුවන්. ඉතින් මේ විවිධ ක්‍රම තියෙනවා. දැන් ලෝකේ ෆැට් බර්නින් වලට තියෙන ක්‍රමය ඇරොබික්ස්වත් සුම්බවත් එකම දෙයක් නෙමෙයි. විවිධ ක්‍රම තියෙනවා. ඉතින් ඒ තමුන්ට ගැළපෙන ක්‍රමය සඳහා යොමු වෙන එක ඒක ඉතාමත්ම වැදගත්. මම තව වීඩියෝ ක්ලිප් එකකින් ඕගලන්ව හම්බ වෙන්නම් ඇරොබික්ස් ගැන කතා කරන්න. මොකද මම ඇරොබික්ස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. ඇරොබික්ස් කරාම ඔයාට මොනවද ලැබෙන වාසි? ඇරොබික්ස් අනිත් ව්‍යායාම් ක්‍රම වලින් වෙනස් වෙන්නේ කොහොමද? ඒකෙන් ඔයාට බලාපොරොත්තු වෙන්න පුළුවන් අර මං කලින් කිව්වාගේ ශාරීරික යෝග්‍යතාවයන් මොනවද? වැඩි දියුණු කරගන්න පුළුවන් ශාරීරික යෝග්‍යතා මොනවද කියලා මම වෙනම වීඩියෝ ක්ලිප් එකකින් ඕගලන්ව හම්බ වෙන්න. දැනට ඔයා මේ වීඩියෝ ක්ලිප් එක හරහා මොන වගේ ව්‍යායාම මාලාවකටද සම්බන්ධ වෙන්න ඕනේ කියලා යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඇති. බොහොම ස්තුතියි.